අභිමානවත් ජාතික නිදහස් දිනය හිරු නොබසින අධිරාජ්‍ය ලෙස විරුදාවලිය ලත් මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති අපගේ මාතෘභූමිය දීන බවින් මිදී නිදහස් රාජ්‍යයක් බවට පත් වූයේ 1948 පෙබරවාරි 4 වෙනිදාය ඒ වසර 133ක් අධිරාජ්‍යවාදී යටත් විජිතයක්ව පැවතීමෙන් පසුවය 1947 දී බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව විසින් ලංකා ස්වාධීනතා රාජාඥාව නිකුත් කරමින් 1948 පෙබරවාරි 4 වනදා සිට ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට යට ඩොමිනියන් රාජ්‍යයක් බවට පත් කරන ලදී මෙම නිදහස් පනත හෙවත් රාජාඥාව ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමත් සමග නීතිගත විය ඒ අනුව 1815 දී බ්‍රිතාන්‍යයන් හට ගිවිසුමකින් පවරා දුන් මාතෘභූමිය 1948 පෙබරවාරි 4 වෙනිදා නිදහස් අසිරියෙන් ආලෝකමත් විය මාතෘභූමියේ අසිරියත් ශ්‍රී විභූතියත් නිදහසේ රැව් පිළිරැව් දෙන්නට විය 73 වෙනි අභිමානවත් ජාතික නිදහස් දිනය අයිබෝවන් 73 වෙනි අභිමානවත් නිදහස් දිනය අදයි බ්‍රිතාන්‍ය යටත් විජිතය යුගයෙන් මිදී වසර 73ක් ගියද අප ස්වාධීන රටක් ලෙස තවදුරටත් ක්‍රියා කරන්නේද යන්න විමසා බැලීම සීලු පුරවැසියන්ගේ යුතුයකමක් සහ වගකීමක් ඉතින් ඒ පිළිබඳව කතා කිරීමට අපගේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන 73 වෙනි ජාතික නිදහස් දිනයේ අරුත පිළිබඳව කෙටි හැඳින්වීමක් ගෙනෙනු ලබන්නේ ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය බෝගඩ සීලවිමල් ස්වාමින් වහන්සේ විසින් මේ පෙබරවාරි 4 වෙනි දිනට 2021 වර්ෂයේහි අපි සමරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ 73 වෙනි ජාතික දිනයයි මේ නිදහස් දිනය පවතින වාතාවරණයේ යටතේ උත්සවාකාරයෙන් සමරන්නට නොහැකි වුණත් ශ්‍රී ලංකා වාසීන් වශයෙන් අප රටේ ජීවත් වන්නා වූද විදේශීය රටවල්වල වාසය කරන්නා වූ සියලු දෙනාටමද එකසේ වැදගත් වෙන දවසක් ජාතික දිනය අපි සිහිපත් කරනු ලබන්නේ එක්තරා අතකින් කෘතවේදී භාවයක් ඇතිව අනෙක් අතින් ආදරයක් ජාතික මමත්වයක් ඇතිව ප්‍රධාන වශයෙන් කෘතවේදී භාවයේ දැක්වී යුත්තේ රටක නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ ඒ වෙනුවෙන් අපකැප වී තමන්ගේ සියලු අරමුණු කැප කරපු ඒ ජාතික වීරවරයන්ට ඈත අතීතයේ වගේම මෑත අතීතයේ 30 අවුරුදු යුද්ධය වැනි කාලවලදී ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු සියලුම වීරවරයන්ට අපේ ප්‍රණාමය මේ අවස්ථාවේදී ලැබෙනවා ආදරයෙන් කරුණාවෙන් බලනකොට අපේ ආදරය ලංකා රට ශ්‍රී ලංකා දීපය මාතෘභූමිය වශයෙන් අපේ රටේ මේ අවස්ථාවේදී ලෝකයටම මුණ පාලා තියෙන භයානක මේ COVID-19 කියන මේ අපලයට අපේ රටත් ගොදුරු වෙලා එනිසා අපි ප්‍රාර්ථනා කරමු මේ භයානක ව්‍යසනයෙන් ශ්‍රී ලංකා වාසීන් පමණක් නොව සමස්ත ලෝකයේම නිදහස් වේවා කිසි කෙනෙකුට මේ භයානක කොරෝනා වෛරසයෙන් හානියක් නොවේවා සියලු දෙනාගේම ජීවිත ආරක්ෂා වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය හැමදාම අපගේ රටට ලොකු ශක්තියක් වුණා අපේ ප්‍රාණ වායුනේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය එනිසා බුද්ධ ධම්ම සංඝ රත්නාත්‍රි ආශිර්වාදය ශ්‍රී දළදා හාමුදුරන්ගේ ආශිර්වාදය ජය ශ්‍රී මහා බෝධි රාජයන් වහන්සේ ඇතුළු සියලු සිද්ධස්ථානවල ආශිර්වාදය රටට ලැබී සියලු දෙනාම සමගින් රටේ එක්සත් භාවය ආරක්ෂා කරගෙන
දීප්තිමත් වාසනාවන්ත සංවර්ධිත රටක් කරා පියවර නැගීමට අපේ රටට තුන්වන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 73 වෙනි අභිමානවත් ජාතික නිදහස් දිනය අභිමානවත් ජාතික නිදහස් දිනය අපි ඇත්තටම නිදහස් ජාතියක් නිදහස් දිනයේ සැබෑ නිදහස පිළිබඳව කෙටි හැඳින්වීමක් ගෙනෙනු ලබන්නේ ලන්ඩන් හීත්‍රූ අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වඳුරප කස්සප ස්වාමින් වහන්සේ විසින් වාසනාවන්ත පින්නතුනි ශ්‍රී ලාංකිකයන් විදිහට 1948 ලැබෝ නිදහස අර්ථවත් කරන්නට බොහෝ දේවල් ලොව පුරා සංවිධානය වෙනවා. ඉතින් එංගලන්තයේ අද කිරණ ටීවී එක තුලින් අපෙන් නිදහස පිළිබඳව අර්ථකථනයක් එහෙමත් නැත්නම් සුභාශිංසනයක් රටට කරන්නට ඉල්ලීමක් කරා යනුව නිදහස කියලා කියන්නේ මොකක්ද? 1948 අපි මේ ජීවත් වෙන එක්සත් රාජධානිය නැත්නම් ඉංගලන්තයෙන් ලැබපු නිදහසත් සමග ඒ නිදහස පසුපස බොහෝ ලාංකීය වටිනා ජීවිත පරිත්‍යාගයෙන් එවාගේම මව් පොළව මව් බිම ලෙයින් නහවලා ඒ නිදහස උදෙසා
සටන් වැදුනා. ඒ ජාතික වීරවරයන්ගේ ඒ ක්‍රියාවලියේ මහඟු ප්‍රතිඵලයක් විදිහට අද ලංකාව ඉංග්‍රීසි, ලන්දේසි, පෘතුගීසි කියන මේ විදේශ ආක්‍රමණ වලින් තොරව නිදහස් රටක් විදිහට අදටත් රටේ පාලකයන්ට උමනාව තියෙනවා නම් ලෝකේ උතුම්ම රට බවට පත් කරන්න පුළුවන් බව අපි දන්නවා. නමුත් ඉතින් රටේ අභාවයක්ද අභාග්‍යද කියලා අපි දන්නේ නැහැ. තවම එහෙම පාලකෙක් රට වෙනුවෙන්ම කියලා ඒ හැංගීමෙන්ම කියලා ආපු කෙනෙක් තවම දකින්න නැහැ. ඉතින් පෞද්ගලික සමහර වෙලාවට විවිධ ලාභ ප්‍රයෝජන සඳහාත් රටේ දියුණුව, රටේ අභිමානය, එවැගේම රටේ සම්පත් එදා යුද්ධ කරලවත් ලබා ගත්තට අද තියෙන තත්ත්වය අනුව යුද්ධ කරලවත් දිනන්න බැරි, ජය ගන්න බැරි තත්ත්වයක රටපත් වෙලා තිබෙනවා. ආර්ථික වශයෙන්, දේශපාලනික වශයෙන් ලොකු පිරිහීමක් අපි දකිනවා. ඉතින් සමාජීය වශයෙන් බැලුවොත් මිනිස්සු රාග, දේශ, ඇලීම්, ගැටීම් එක්ක සිතිවිලිවල වහලුන් බවට පත් වෙලා තිබෙනවා. මේ නිදහසක් කියලා. ඉතින් මේවයින් නිදහස් වීම තමයි බොහෝ දෙනා නිදහස කියලා හිතන්නේ. ගෙවල් දොරවල් වල, ආයතන වල, එවැගේම රටවල් වශයෙන් බැලුවොත් අපි නිදහස කියලා කතා කරන්නේ ගෙදරක උදාහරණයක් ගත්තොත් ස්වාමියා සමහර ගෙවල් වල වහලෙක් වගේ වැඩ කරනවා. වහල් බවින් මිදීම නිදහස වෙනවා. සමහර වෙලාවට ගෙදරක බිරිඳ වහලියක් විදියට වැඩ කරනවා. මේ වහල් බවින් මිදීම නිදහස කියලා කතා කරනවා. එතකොට මේ අනවශ්‍ය බලාපොරොත්තු අරමුණු වලට අද මිනිස්සු සේවය කරනවා. බුදුරජාණන් වහන්සේත් මේ සමාජයේ නිදහසින් එහා ගිහිපු නිදහසක් පිළිබඳව අපට අනුදැනවා දාලා. ඒ තමයි පින්නතුනි ආධ්‍යාත්මික නිදහස. එතකොට මේ ආධ්‍යාත්මික නිදහස අනුව රාගයට, ද්වේෂයට, ඇලීම් ගැටීම් වලට වහල් වෙන්නේ නැතුව මේන් මිදිලා ඒ ලබන සුවය තමයි නිදහස විදිහට දකින්නේ. බුදු දේශනාවට අනුව නිවැරදි නිදහස කියලා කියන්නේ මේ සියලු දුක් කම්කටොළු දුරලා ලබන අමා මහ නිවන් සම්පත්තිය. එමත් නැත්නම් මේ සසරින් මිදීම තමයි ඒ නිදහස කියන වචනේ අර්ථකථනය බැලුවොත් නිවැරදි විදිහට නිදහස ලබන්න ඕන. එහෙමනම් මේ අද සමාජය මුදලට, බලයට, මේ දිව යන සමාජය අතරෙත අපිත් විවිධ අවස්ථාවන් වල, විවිධ සමාජ තලවල අපේ නිදහස අපි සමාජයේ වශයෙන් නැති කරගන්නවා. ඒක නිසා වැදගත් වෙන්නේ අපිට සමාජීය නිදහස වගේම ආධ්‍යාත්මික නිදහස ලබා ගැනීම. ලෝකේටම, ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට අපි ආශිර්වාද කරනවා. මේ කොරෝනා වසංගතයත් සමග ලෙඩදුක් වෙලා, එවැගේම රටේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය අවංකව මිනිස්සු බේරගන්න මේ වසංගතයෙන් නිදහස කියන එක එතනත් අපි පාවිච්චි කරනවා. මිනිස්සුන්ට නිදහසේ රට තුල සැරිසරන්න අවශ්‍ය කරන වටාපිටාව ගොඩනගන්න උත්සාහ කරන. එහෙමනම් ඒ ශක්තිය, ධෛර්යය හැම දිනාටම ලැබේවා. එවැගේම අපි සිදුකටගත් සියලු පිං ජීවිත පුරාවට අපේ රට එක්සේසත් කරන්නට, අපේ රට විදේශ ආක්‍රමණ වලින් බේරගන්නට, උතුම් මෞබිමක් බවට පත් කරන්නට අපකැප වෙලා කටයුතු කරපු රණවිරුවන්ට, වීරෝදාර රණවිරුවන්ට, එවැගේම
අපේ මුතුන් මිත්තු රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ ජාතික වීරවරයන්ට මේ සිල්පින් අනුමෝදන්ව අමා මහ නිවනම අත් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. තුන්වෙනි අභිමානවත් ජාතික නිදහස් දිනය
73 වෙනි අභිමානවත් ජාතික නිදහස් දිනය මම හීත්‍රෝ අතුල දස්සන දහම් පාසලේ 3 වෙනි වසරේ ඉගෙනු ලබන දෙවමිනි කංකානිගේ මම අද ඉදිරිපත් කරන්නේ දේශාභිමානී කවි පන්තියක් වත්තේ මහ මුහුදයි සීතල සුලං විහිදයි දකින අය පුබුදයි දිව්‍ය ලෝකය මීට පරිදි මිහිරිය මෝටම ශ්‍රී ලංකා කියන නම මෙමාගේ මව්බිම වන්දිමි සැලකිලි කරමි නිතරම මල් පිපෙන පොකුණුද කඳු ගන් කැල කුඹුරුද වතු පිටි මිනි මුතුද තිබෙන මගේ රට කාට දෙවෙනිද ගැමුණු රජ්ජුරුවෝ තොටගමු හාමුදුරුවෝ තවත් රජ දරුවෝ මගේ පොදි රට දියුණු කෙරුවෝ අභිමානවත් ජාතික නිදහස් දිනය 73 වන ජාතික නිදහස් දිනයේ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකුමසාරිස්වරිය වන සරෝජා සිරිසේන මහත්මිය විසින් කරන ලද කතාවයි මේ. Most venerable Mahasangha, clergy of the Hindu, Christian and Islamic faiths, fellow Sri Lankans, dear colleagues and friends, Ayubovan, Vanakkam, Salaam Alaikum and good morning. On this solemn occasion of the 73rd anniversary of independence, I wish to pay homage to those who fought to gain independence for our beloved motherland and to those thousands who subsequently made the ultimate sacrifice to safeguard our independence. I take this opportunity to convey my sincere condolences to all those who lost their loved ones to the COVID-19 pandemic. Several Sri Lankan health professionals at the forefront of treating COVID-19 patients in the United Kingdom, including Dr. Anton Sebastian Pillay and Dr. Malinda Disanayake, passed away as a result of contracting COVID-19 in the course of their work. We remember them and acknowledge them with appreciation for their selflessness. Our nation's journey since the 4th of February 1948 has been mixed with achievements to rejoice, as well as challenges fraught with pain and anguish. Sri Lanka as a nation can be proud of its achievements made in important areas such as health and education, as well as the talented human capital of the country, which is its most valuable asset. With the traumatic past of the terrorist conflict behind us, it is the duty of us all Sri Lankans to endeavour to work together, shedding differences, to create a better future for generations to come and to compensate for lost opportunities. As outlined by His Excellency Gotabaya Rajapaksa, President of Sri Lanka, in his national policy framework, Vistas of Prosperity and Splendour, we must endeavour to create a new Sri Lanka, where reconciliation and sustainable peace would reign alongside economic prosperity. As a resilient nation, we have what it takes to overcome any challenge, and we have proven it throughout our history. I urge British Sri Lankans to come forward, embracing diversity, to join hands, to work for the betterment of the lives of Sri Lankans back home, and to actively take part in Sri Lanka's journey towards progress and prosperity in a manner that is mutually beneficial and mutually rewarding. I appreciate the positive response we received from British Sri Lankans to our request to open special deposit accounts to contribute to the strengthening of the Sri Lankan economy during this hour of need.
It is with immense pride that I extend my heartiest congratulations to the 6 British Sri Lankans who have been awarded New Year's honours by Her Majesty the Queen this year. I also wish to acknowledge Dr. Maheshi Ramasamy, who has contributed to the development of the COVID-19 vaccine, and Dr. Gihan Hettiarachchi, who is at the forefront of treating COVID-19 patients, for their tremendous contribution to the community as global Sri Lankans. I thank you. Independence Day of Sri Lanka. National Day, also known as Independence Day, is celebrated annually on 4th of February to commemorate the country's political independence from British rule in 1948. It is celebrated all over the country to a flag hoisting ceremonies, dances, parades, and performances. Usually, the main celebrations takes place in Colombo, where the president raises the national flag and delivers a speech. Before I finish my speech, I am going to sing a very well-known song about Sri Lanka. Ratnadipa Janna Bhoomi, Lanka Deepa Vijaya Bhoomi, Me Ape Udara Bhoomi, Matrubhumi ai, may triple gem bless my country. Thank you. 73 වෙනි අභිමානවත් ජාතික නිදහස් දිනය. අලුත්
අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගි. අතීතයේදී අපි එහෙම අහලා තිබුණා. ඒ අදින් දශක 8කට ආසන්න අතීතී දිනකදී. නමුත් ලාංකීය ජාතික රාජ්‍ය මුහුණ දී සිටින අර්බුදේ නම් අවංක බහුශ්‍රතයන්ගේ අදහස් පිටු දැක බොල් දේශපාලකයන්ගේ මුක කයිවාරුන්ට වශී වීමයි. ලංකාවේ අතීත කීර්තිය සහ වත්මන් නිදහස පිළිබඳව අදහස් දක්වන්නේ ලංකා නිවුස් UK කතෘ නීතිඥ ශාන්ති සේනාධිර මහතායි. අද අපේ ශ්‍රී ලංකාවේ 73 වෙනි නිදහස සමරන දිනය අපේ රටේ ඉතිහාසය දිහා ටිකක් විමසිලිමත්ව බැලුවොත් ඇත්තෙන්ම ඔබ සමහර විට පුදුම හිතේවි. ඒ මක්නිසාද එදා තිබිච්ච සෞභාග්‍ය මේ පුංචි දිවයින මුළු ලෝකෙම අවධානයට යොමු වෙච්ච කාලයක් ක්‍රිස්තු පූර්ව යුගයේ ඉඳලා. එදා ඇමරිකාව හෝ එංගලන්තය කියන රටක් පැවතියේ නැහැ. නමුත් ඇරිස්ටෝටල්ගේ මිනෙන්ඩෝ වගේ පොත්පත්වල ඒ වගේම ටොලමියන්ද සිතුවමේ ලෝක සිතුවමේ වෙනම අපේ ටැප්‍රොබේන් කියන දිවයිනක් අඳින්න තරම් එහෙමත් නැත්නම් ඒ කාලේ හිටපු ග්‍රීක ලේඛකයෝ බොහෝ දෙනෙකුගේ පොත්පත්වල මේ දිවයින පිළිබඳ ලියවුණා. ලියවුණා විතරක් නෙවෙයි ඒකට හේතු ගොඩක් තිබුණා. ප්‍රධාන හේතුව තමයි අපේ රටේ පිහිටීම. ඉන්දියන් සාගරයේ ගොඩක් ඒ කාලේ තිබුණේ නැව් වලින් තමයි ගමනාගමනය කරේ. වෙළඳාමේ යනකොට ඒ හැම නැවක්ම රුවල් නැව් තිබුණේ. රුවල් නැව් සමහර වෙලාවට කුණාටු වලට අහුවෙලා ඒවා නැව් අලුත් වැඩිය කරගත්තේ ලංකාවේ. මේ ලංකාවේ ඒ කාලයේ සීමාවෙදී ඉන්න සිද්ධ වුණා මේ නාවිකයන්ට, ඒ රටවල් වලට ගියපු වෙළෙන්දොන්ට මාස 6-7 අපේ රට තුළ. ඔවුන් අපේ රට ගැන ගවේෂණය කරලා මේ සියලු විස්තර ගිහින් දුන්නා ග්‍රීක රෝම ගත් කතුවරුන්ට. ඔවුන් ඔවුන්ගේ පොත්පත්වල ලියා තිබුණා ඉතාමත් පැහැදිලි විස්තර. මේ විස්තර දිහා බලලා පසුකාලීනව ඉංග්‍රීසි ජාතිකයෝ මෙහාට එන්න පටන් ගත්තා. පෘතුගීසින්ෙන් පටන් ගන්න පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසින් මේ රටට එන්න නියමුණෙත් ඒ වගේ කාල සීමාවේ. ඒ පැත්තෙන් යුරෝපීයන් ඇවිල්ලා අපේ රට වෙළඳාමට ආපු අය ටිකෙන් ටික නැවතුණා. මේ අතීතයේ මුල්ම අවදී සටහනක් වශයෙන් මට පෙන්වන්න පුළුවන් අපේ ලංකාව කොයිතරම් ප්‍රබල ස්ථානයක ඒ කාලේ තිබුණද කියන එක සඳහන් වෙනවා. පෙල්නිගේ කියන ඉටාලි ලේඛකයාගේ පොත නැචරල් ජෝග්‍රෆි කියන පොතේ ඔහු කියනවා කුඩා දිවයිනක් තියෙනවා ඉන්දියන් සාගරේ, ඒකට කියන සිලෝන් නැත්නම් ටැප්‍රොබේන්. ඒ දිවයිනේ ගම් තිබුණා 500ක් විතර. ඒවයි රජ්ජුරු හරි කරුණාවන්තයි, මිනිස්සු එහෙමයි. ඒවයි ඇත්තුලවා බඩුව දිනවා. ඒ වගේ විශාල විස්තර රසක් කියලක වසුන්දර දිවයිනක් කියන එක මිනිස්සුන්ගේ නිතසිත යන විදියට ලියා තිබුණා. ඒක පසු කාලීනව කියවලා තමයි අර යුරෝපියන් මෙහාට ඇදෙන්න පටන් ගත්තේ. වෙළඳාමටයි ඒ මුතුමැණික් තියෙන කුළුබඩු තියෙන රටකට පැමිණේ. එදා ඒ මිනිස්සු ඇවිල්ලිවරලා තිබිච්ච දියුණුව අපේ රජවරුත් නිකම්ම හිටියේ නැහැ බෝඩිය වගේ. ඔවුන් ඒ අද ඉන්න පාලකයන්ට මේක හොඳ පාඩමක්. මොකද හේතුව ඒ අපි නිදහස අරගෙනවත් ඒ තරම් දියුණුවකට අපි ගියේ නැහැ කියන එක කියන්නයි මම මේ උත්සාහ කරන්නේ. එදා ඒ කියන්නේ දෙවන පාත්‍ර පීතිස්ස රජුන්ගේ තාත්තා මුටසීව රජුරු
පෙළෙනිගේ කියන විදිහට මේ රටට ඇවිල්ලිවලා රජුරුව ඔහුගෙන් විස්තර ඇහුවා කොහොමද රෝමේ පාලනය පිළිබඳව නගර නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද ඊට පස්සේ ඔහු තෑගි භෝග දීලා ඔවුන් පෙරලා යනකොට ඒ ගමනේදී ඔවුන්ගේ වා නැව් රෙපයා කරලා ආපහු පෙරලා යන ගමනේදී ඇවිල්ලිවලා වියාම තෑගි භෝග දුන්න රජුරුවන්ට ඒ විතරක් නෙවෙයි මම එවනවා කිව්වා තානාපතිවරු හතර දිනක් ඒ රටට මේ සිද්ධ වුණේ ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේදී දැන් කල්පනා කරලා බලන්න ක්‍රිස්තු පූර්ව 4 වෙනි පියවසේදී අපේ රටේ රජ කෙනෙකුට එහෙම දෙයක් කරන්න තරම් ධෛර්ය සම්පන්න රටක් තිබුණා නම් ඒ සෞභාග්‍ය තුලින් තමයි පසු කාලීන අනුරාධපුර පොළොන්නරුවේ ඔය වෙහෙර වෙද්දී ඔය තියෙන නටබුංගල දිහා බැලුවම ඇත්තෙන්ම සමාන දේවල් තියෙනවා ග්‍රීක රෝම ශිෂ්ටාචාරයේ තියෙන දේවල්. නමුත් අපි දැන් මම මේ පෙන්වන්න හදන්නේ ඊට පස්සේ අර වෙළඳාමට මෙහෙට පැමිණි පෘතුගීසි ලන්දේසි අය කොතරම් විනාශයක් අපට කරාද කියලා. ඒ කාලේ මේ මිනිස්සු විනාශ කරේ නැහැ කිසිම දෙයක් මුල්ම කාලේ. ආවා අපිට ඉබම් බතුතා වගේ ඇවිල්ලා මේ රටේ සිරිපාදයන් හැමතැනම ඇවිදලි ගලා ලිව්වා. ඊට පස්සේ මාකෝ පෝලෝ වගේ සංචාරකයෝ මේ රටට ආවා. දෙසරයක් ආවයි කියලා මාකෝ පෝලෝ සඳහන් වෙනවා. ඒ වගේ චීනෙන් ආව චෙන් සැන් පාහියන් මේ වගේ අය ලියපු සංචාරක සටහන් ඉඳ අපේ රට කෙරෙහි අවධානය මහ විශාලට යොමු වුණා. මේවා එකක්වත් අපේ වර්තමාන පාලකයෝ අදාළ කරගන්නේ අඩු වශයෙන් සංචාරක ව්‍යාපාරයවත් දියුණු කරගන්න මෙන්න මෙහෙම රටක් අපේ රට තිබුණේ කියන්නේ. මම මෙහෙම කියන්නේ මොකද අර යුරෝපියන් ඇවිල්ලා මේ රටේ කරේ අපේ ජාතිය අපේ සම්පූර්ණයෙන්ම තිබිච්ච ඒ ඉතිහාසය කියන්න මට වෙලාවක් නැහැ මේකෙදි. මම කෙටියෙන් සඳහන් කරන්නේ ඔබ පොත්පත් බලන්න මේ පිළිබඳව වැඩිදුරට. මොකද ඔවුන් ඇවිල්ලා කරේ මේ රටේ අලුත් ආගම ආගම් ප්‍රචාරය කරා, ඇවිල්ලා අපේ අධ්‍යාපනය සම්පූර්ණ ව්‍යාස් කරා, සංස්කෘතික දායාදයන් නැති කරා. ඊට පස්සේ අපේ තිබිච්ච පොතපත වේර විහාර වල තිබිච්ච පුස්කොළ පොත් අරගෙන ගියා අපෙන්. ඒ සියලුම දේ මැත්තේ අපේ තිබිච්ච සදාචාරය පිරිහෙන තරමට කටයුතු කරා. ඊට පස්සේ අපි 1948 නිදහස ලබා ගන්නකොට එකතු වෙලා හිටි ජාතීන් තුන්දෙනා අපට හිටියා සිංහල දෙමළ මුස්ලිම් අය නායකයෝ එකතු වෙලා සටන් වැදුණා නිදහස ලබා ගන්න. ඒ නිදහසට සටන් කරන්න එකමුතුව හිටපු නායකයෝ පොන්නම්බල මරුණාචල, ඒ වගේම ඒ කාලේ හිටපු ටීවී ජයා වගේ කට්ටිය, ඒ වගේ අය ගොඩාක් දෙනෙක් මේ රටවල්වල හිටපු එකට හිටපු නායකයෝගේ තත්ත්වය අද මේ වත්මන් පාලකයන් අතර තියනවාද කියන එක තිබුණා. මොකද හේතුව කෙටි කලකින්ම අපට වුණේ මොකද 30 අවුරුදු ශාපලත් යුද්ධයකට යන්න පටන් ගත්ත බෙදුම්වාදී නිසා. ඔවුන් නිදහස ලබා දුන්නට ඔවුන් අපි බේදවින්න කරපු ජාතියක් බවට පත් කරලා තියනවාද? අද ඒක ටිකෙන් ටික උඩු දුවමින් කොම්පැනි විසින් ඒ රටවල්වල නියෝජිතයන් විදිහින් පත් කරලා තියෙන කොම්පැනි ඇවිල්ලා අපේ රට කොටස් වශයෙන් ගන්න දඟලනවා. දැන් අපි ජාතියක් වශයෙන් බෙදීම හින්දා 35 අවුරුදු ශාපලත් යුද්ධෙන් 100,000 ගණනක් අපේ ජීවිත නැති වුණා. ඒ පිළිබඳව ඈත රටවල් තවමත් බලාගෙන ඉන්නේ අපේ රටට කුඩම්මගේ සැලකිලි දෙන්න. අපේ රටේ තිබිච්ච සම්පූර්ණ කර්මාන්ත පුරයක් බවට පත් කරන්න සිරිමාව බණ්ඩාරනායක වගේ ශ්‍රේෂ්ඨ ලංකා ලෝකෙම පළවෙනි කාන්තාව විදිහට පත් වුණායින් පස්සේ එතුමිය අපට ජීවපුඩා දිවෙන මුළු ලෝකෙම net යොමු කරන්න පටන් ගත්තා. ඇය මේ කර්මාන්ත ඇති කරමින් ගෙනියන්න පටන් ගත්තා වෙනත් අර එදා ඈත අතීතයේ තිබිච්ච සෞභාග්‍ය කොටසකට. ඒක කලකදී නැති වෙලා ගියා. ඇයගේ ප්‍රජා අයිතියක් නැති කරලා දැම්මා. අන්න ඒ වගේ දේවල් තමයි කලින් කල සිද්ධ වුණේ. දැන් අද ඒ වගේම තත්ත්වයකට මුහුණ බීලා තියෙන වත්මන් රජය සිංහල දෙමළ මුස්ලිම් කියලා හිතන්න එපා කවදාවත්. අපි හිතමු අපි ශ්‍රී ලාංකිකයෝ කියලා.
ඒ ලාංකිකයන්ගෙති විච්ච එදා සෞභාග්‍යය අපට ඇති වුණේ ඔවුන් හිතුවේ රටක් වශයෙන් අපි ලෝකයෙන් තියෙන දේ අපි ලෝකයට අපි පෙන්වා දෙමු අපි එකතුයි කියන එක මෑත කාලේ මට ගිය සතියේ පිට පත්‍රයක තිබුණා මේ රට සම්බාධක ගේන්න එපා කියලා මුස්ලිම් නායකයෙක් හඬ නගා කිව්වා මම දැක්කා මුස්ලිම් නායකයන් තරුණ නායකයන් දෙන්නෙක් මහා අඬින් කිව්වා කිසි දවසක මේ රට සම්බාධක පවත්වන්න එපා අපි ඉන්නේ එකයි හැබැයි ඒ වගේම ඔහු පෙන්වා දුන්නා එවැනි දෙයකට අඟුල්පත් තියන්නවත් එවැනි දෙයකට පොළඹවන්න කටයුතු කරන්නවත් පාලකයන්ට උත්සාහ කරන්න එපා කියන මම හිතන්නේ අපි ඈත දුරු රටක ඉඳලා මෙන්න මේ වගේ තරුණ නායකයන්ගේ අදහස් අපි අනුමත කරන්න පාලකයන්ට බල කරන්න ඕන අපි කවුරුත් එකාමෙන් එකතු වෙලා ඉවර වෙලා අපේ තිබිච්ච පැරණි සෞභාග්‍ය ඒ අතීත ශ්‍රී විභූතිය යලි ඇති කරලා අලුත් ලෝකයකට අපේ නියම නිදහස භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ එතකොට ඒක හින්දා කවුරුත් අපි ලෑස්ති වෙමු අපි ශ්‍රී ලාංකිකයෝ කියලා කියන මිසක් අපි අර ජාතිය මේ ජාතිය කියන්නේ නැතුව මෙම් මෙම් වශයෙන් හිතන්න එපා ඒක අපේ කුඩා දරුවන්ට කාටක් දීලා අපි අපේ ඒ සෞභාග්‍ය කරා පියනගමු මේ නිදහසේ අදිෂ්ඨානය කරගෙන I am born. My name is Ronald Wijesinghe and I am from Athaladasana Dhamma School. Today I am going to talk about Sir James Pierce. Sir James Pierce was a prominent leader in the Sri Lankan independence movement. Born on the 20th of December 1856 to a wealthy and a traditional shipowning family, he faced corporative poverty 15 years later, along with the death of his father. Pierce was educated at the Colombo Academy, now the Royal College Colombo, where he excelled in his studies, winning the Turner Prize and the Shakespeare Prize. He won the English University Scholarship in 1877. And proceeded to Sir John's College, Cambridge, at the University of Cambridge. At Cambridge, he had the rare distinction of obtaining a double first, a first class in the law tripos and a first class in the moral science tripos. Then he was the first non-European to be elected president of the Cambridge Union in 1882. Pierce was called to a bar at Lincoln's Inn in England, thus becoming a barrister. As an advocate, he played a pioneering role in constitutional reform. In 1892, as president of the Ceylon National Association, founded by Sir Charles Henry de Soysa, Pierce led the campaign to abolish the paddy tax, for which he was recognized by the Cobden Club. It was the first instance that the tax was abolished in the recorded history of the island. Pierce's entry into politics was as a member of the Colombo Municipal Council from 1898 to 1908, representing the Slave Island Ward, and served on the Public Works Council. Though a reluctant politician at first, Pierce initiated constitutional reforms such as the abolition of the then system of racial representation and the introduction of the elective principle in place of nomination. In 1915, Pierce led the campaign for a royal commission of inquiry and the vindication of the reputations of those who had been falsely accused during the riots of 1915. Pierce was the chairman of the committee which was protesting against the British governor's handling of the riots and the unfair, discriminative treatment being meted out onto Sinhala Buddhist leaders. As a Christian, although he was offered privileges and pressured by the ruling British, he fearlessly refused them and stuck to his principles. Pierce was the first to propose the creation of a university college in Colombo and the means of financing it,
Pyrrhus was a member of the advisory council of the new university college. Pyrrhus is considered as one of the few distinguished Sri Lankan statesmen prior to its independence and is often referred to as the father of constitutional reforms. Those vindicated due to his efforts became the subsequent leaders of the nation. When his portrait was unveiled in Parliament, the then Prime Minister, S.W.R.D. Bandaranaike, stated, "Like Moses, James Pyrrhus brought his people within sight of the promised land, but did not live to see its fulfillment." In his honour, one of the major streets in Colombo is named Sir James Pyrrhus Mawatha, and so is Sir James Pyrrhus Hall in a hall of residence at the University of Paradenia. The Sir James Pyrrhus Memorial Prize is one of the prizes awarded annually at the Royal College of Colombo. Thank you for listening. අයිබෝවන් ජාතික දිනය නැතහොත් නිදහස් දිනය යනු 1948 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් රටෙහි දේශපාලන ස්වාධීනත්වය සැමරීම සඳහා වාර්ෂිකව පෙබරවාරි 4 වන දින සමරන ලබන ශ්‍රී ලංකා ජාතික නිවාඩු දිනයයි. ඒ රට පුරා සමරන ලබන්නේ ශ්‍රී ලංකා කොඩිය එසවීමේ උත්සවයක් නැටුම් පෙළපාලි සහ ප්‍රසංගවලින්ය. ඉස්සර කාලේ අපේ රට ගොඩක් දිනු වූ අතර ලෝකයේ අනිත් රටවල් සමග නැව් වලින් වෙළඳන් කරපු රටක්. අපේ මුතුන් මිත්තෝ වැව් පුකුණු, දාගැබ්, විශාල කුඹුරු යායවල් වගේම ලස්සන උයන් අතු නිර්මාණය කරා. අදටත් අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය වගේ තැන්වලට ගියොත් අපේ පැරණි නිර්මාණ බලන්න පුළුවන්. ශ්‍රී ලංකා ඉතිහාසයේ බොහෝ ජාතික අරගල් සිදුවිය. 1505 අවුරුද්දේ පෘතුගීසි නැව් කාණ්ඩයක් අහම්බෙන් වගේ අපේ රටේ ගාල්ලේ ප්‍රදේශයට ගොඩ බසින ලදි. ඉතින් මොවුන් රටට ඇතුල් වී රටේ දකුණු වෙරළබඩ ප්‍රදේශය අල්ලා ගත්තා. මොවුන් අවුරුදු 153ක කාලයක් අපේ රට පාලනය කළ අතර ගාලුකොටුව නිර්මාණය කළේද පෘතුගීසීන්ය. පෘතුගීසි කරදරය මැද තවත් සුදු ජාතීන් කණ්ඩායමක් අපේ රටට පැමිණියා. ඒ ලන්දේසින්. පෘතුගීසි කරදරයෙන් මිදෙන්න අපේ රටේ රජතුමා ලන්දේසින් ලංකර ගත්තා. ලන්දේසින් පෘතුගීසින්ව අප රටෙන් මුළුමනින්ම එළවා දැම්මා. ඉන්පසු ලන්දේසින් අපේ රටේ පදිංචි වුණා. 1658 කාලයේදී ලන්දේසින් පහතරට ප්‍රදේශය පාලනය කරන්න පටන් ගත්තා. ටික කාලයකට පසුව ඔවුන්ගෙනුත් අපට හිරිහැර කරදර පටන් ගත්තා. ඒ කරදර වලින් මිදෙන්න අපේ රටට නැවත ආපු බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි ජාතිකයන්ට ලන්දේසින්ව එළවා දැමීමට පුළුවන් වුණා. පෘතුගීසින් ලන්දේසින් විසින් අල්ලා නොගත් කන්ද උඩ රට ප්‍රදේශයත් එවකට රජකල ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාවත් ඉංග්‍රීසින් අල්ලාගෙන මුළු රටම පාලනය කරා. ඔවුන්ගෙන් වන අසාධාරණය ඉවසීමට නොහැකිව රටේ ජනයා තැනින් තැන සංවිධානය වී ඉංග්‍රීසින්ට එරෙහිව කැරලි ගැසුවා. වීරපුරන් අප්පු, ගොංගාලේ ගොඩ බණ්ඩා, වීර කැප්පැටි පොළවැනි ගොඩාක් වීරයෝ රට ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කරා. රටේ අහිංසක මිනිසුන් රට ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කර අන්තිමේදී අපේ රටේ ජාතික පියාණන් වූ DS සේනානායක මැතිතුමාගෙන් මැදිහත් වීමෙන් අප ශ්‍රී ලංකාව 1948 අවුරුද්දේ පෙබරවාරි 4 වෙනිදා සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසීන්ගෙන් නිදහස් විය. මීට අවුරුදු 73කට කලින් අපේ රටේ ජීවත් වුණු එක් එක් ජාතීන් වල මිනිසුන් එකතු වෙලා බ්‍රිතාන්‍ය ජාතියෙන් අප රට නිදහස් කරගත්ත ඒ දවස අපි අද ජාතික අභිමානයෙන් සමරන්නෙමු. මම අතුල දස්සන විහාරස්ථානයේ ඉගෙනුම ලබන ඉලීෂා බණ්ඩාර. 73 වෙනි අභිමානවත් ජාතික නිදහස් දිනය 1948 නිදහස ලබා ගන්නා විට කිසිදු ණය මුදලක් නොතිබුණු ශ්‍රී ලංකාව 1977 අගවන විටත් රුපියල් මිලියන 25,000කට වඩා අඩු ණය ප්‍රමාණයක් තිබුණා. නමුත් අද වෙන විට එය රුපියල් ට්‍රිලියන 14 ඉක්මවයි. අපි මහා උජාරුවෙන් කියනවා අභිමානවත් ජාතිය කියලා. නොදියුණු ශ්‍රී ලංකාවේ දියුණු නිදහස පිළිබඳව අදහස් දක්වන්නේ අතුල දස්සන
දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය ශාස්ත්‍රවේදී බණ්ඩාර වණ්ඩුක මහතා. ආයුබෝවන්. 73 වෙනි නිදහස් දිනය සමරන අද දින මම මේ මිත්‍රවරුන්ට කියන්නට කැමති නොදියුණු ශ්‍රී ලංකාවේ දියුණු වූ නිදහස පිළිබඳව යමක්. මෙතනදී මම කාරණා 10ක් පිළිබඳව ඉතාම කෙටියෙන් මේ පිරිසට මේ පිරිස දැනුවත් කිරීමට කැමතියි. අපි දන්නවා 1948 පෙබරවාරි 4 වෙනි දින අපි නිදහස ලැබුවා. ඊට පෙර අවුරුදු 450කට ප්‍රමාණයක් අපි යටත් විජිතයට යටත් විජිතවාදීන්ට අපේ රට යටත් වෙලා තියෙනවා. ඉතින් අවුරුදු 450ක් අපි යටත් විජිතව හිටියා කියලා කියන්නේ ඒක පරම්පරා 5ක 6ක විතර කාලයක් ඉතා දීර්ඝ කාලයක්. ඒ කෙසේ නමුත් අපිට අවසානයේදී ඉංග්‍රීසීන්ගෙන් 1948 පෙබරවාරි 4 වෙනි දින නිදහස ලැබුණා. නමුත් මේ ලැබුණේ අපිට සෙමිනම් ඩොමිනියන් නිදහසක්, ඒ කියන්නේ අඩ නිදහසක් තමයි ලැබුණේ. ඒ වගේම 1948 ඉඳලා මේ වෙනකන් අපි අවුරුදු 73ක් ගෙවලා තියෙනවා. එතකොට මම මේ පිරිසට පැහැදිලි කර දෙන්න කැමති කිසියම් හෝ වාසනාවකට 48 අපිට නිදහස ලැබුණා. නිදහස ලැබුණාට පස්සේ 1950 වසර වෙනකොට අපේ රට කිසිම ණය මුදලක් පිටරටයන්ට ණය වෙලා තිබුණ නැහැ. ස්වයං පෝෂිත රටක් වෙලා තිබුණා. ඒ වගේම ආසියාවේ දෙවැනි සංවර්ධිත රට බවට පත් වෙලා තිබුණා. 1950 වෙනකොට අපිටම අයිති නැව් හතරක් තිබිලා තියෙන බවයි ඉතිහාසය සඳහන් වෙන්නේ. එතකොට 1948 නිදහස ලබාගත් කවුද? කළු සුද්දා. මේ කළු සුද්දා පැවතේන මේ පිරිස නිදහස ලබාගෙන අද වෙනකන් අවුරුදු 73ක් අපේ රට පාලනය කරලා තියෙනවා. මේ ගැන ඔබ පොඩ්ඩක් කල්පනා කරන්න. එතකොට බලමු අපේ රට නොදියුණු ශ්‍රී ලංකාවේ දියුණු වූ නිදහස. රට දියුණු වෙලා නැහැ, අපි නිදහස සමරනවා. ගාලු මෝදරට යනවා. එතන මේ හැම පෙබරවාරි 4 වෙනිදාටම මෝදරට වෙඩි තියනවා. ජාතික කොඩිය උස්සනවා. අරේ පෙළපාලි යනවා, මෙහෙ පෙළපාලි යනවා. මේ නිදහස සමරනවා. මේ සමරන මොකද්ද නිදහස කියලා තමයි මගේ තියෙන ප්‍රශ්නේ. එතකොට බලමු මිත්‍රවරුනි, අපේ කළු සුද්දා නිදහස ලබාගෙන ඔය සේනානායකලා මේ සේනානායකලා ඔය හැමෝම එකයි. ඒ අරගෙන මොකද්ද මුලින්ම කරේ? ජාතික ගීය වෙනස් කළා. ඒ ජාතික ගීය වෙනස් කරේ ඇයි? පාලකයන්ට අපලයි කියලා. අන්තිමට ජාතික ගීය නිර්මාතෘවරයා සිවිදීවි හානි කරගත්තා. ඒ කරපු අපරාධයට. ඔන්න පළවෙනි එක ජාතික ගීය මිත්‍රවරුනි වෙනස් කරලා දැම්මා. ඊළඟට තව එකක් කරනවා. ජාතික කොඩිය වෙනස් කරනවා. ඇයි මේවා කරන්නේ? සුළු ජාතීන්ගේ උමනා එපාකම් වලට. එයාලගේ සහයෝගය ගන්න, රජවල් වල පිහිටවන්න, එක එක සුකෘත්තම් කරන්න අපේ ජාතික කොඩිය වෙනස් කරනවා. ඕනනම් නිදහස ලැබිච්ච දා කොඩියයි අද තියෙන කොඩියයි ඔබට සංසන්දනය කරලා බලන්න පුළුවන්. තුන්වෙනි කාරණේ, එකින් එකට ජාතික සම්පත් විකුණන්න පටන් ගත්ත මේ පිරිස, රට පාලනය කරපු පිරිස. මුලින්ම අපේ තුල් ටෙක්ස් තිබුණා, වේ ටෙක්ස් තිබුණා, පූ ටෙක්ස් තිබුණා. රෙදි කර්මාන්ත සලා සේරම ටික විකුණලා දැම්මා. උකු කිරි කර්මාන්ත සලා විකුණලා දැම්මා. සිමෙන්ති කර්මාන්ත සලා ටික විකුණලා දැම්මා. ගුවන් විදුලි නිෂ්පාදන කරන කර්මාන්ත සලා ටික විකුණලා දැම්මා. කාර් නිෂ්පාදනය කරන කර්මාන්ත සලා ටික විකුණලා දැම්මා. ගුවන් සේවයේ විකුණලා දැම්මා. වරාය විකුණලා දැම්මා. ඉතින් ඔය කියන විදිහට ජාතික සම්පත් මේ පිරිස ජාතික සම්පත් ටික විකුණලා දාන්න පටන් ගත්තා. ඒව විකුණුවා. ඒ විතරක් නෙමෙයි, අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණ වෙනස් කරලා දැම්මා. ඒකට මම එක උදාහරණයක් කියන්න. අධ්‍යාපන ක්‍රමය එක ආණ්ඩුවක් වෙනවා, අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා, තව ආණ්ඩුවක් වෙනවා, අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙනවා. සාමාන්‍ය පෙළ පාස් නැති අය තමයි අධ්‍යාපන ඇමතිවරු බවට පත් වෙන්නේ. එතකොට අධ්‍යාපනය වෙනස් කරනවා. ඒ විතරක් නෙමෙයි, ඉතිහාසය පාසල් දූදරුවන්ගේ විෂය නිර්දේශයේ මේ අඳපාලයෝ ටික අයින් කරලා දානවා. ඉතිහාසය මකා දානවා. අද ලංකාවේ ඉන්න ළමයි ඉතිහාසය දන්නේ නැහැ. ශ්‍රීමා බෝධිය ගැන ලංකාවට කවුද කියලා ඇහුවොත් එහෙම ඔය මොකක් හරි වෙන නමක් කියනවා. ඉතින් ඒ විදිහට රට විනාශභාවයට මෙන්න මේ අඳපාලයෝ ටික ලැහැත්ති කරගත්තා. ඊට පස්සේ මොකද කරේ? සෙමෙන් කැලෑ ටික කපලා දැම්මා.
කලාටික විනාශ කරලා දාලා එක එක ඕරෝන එපාකම් වලට එයා ඒවා සල්ලි හම්බ කරගන්නට පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ලෝකෙම තියෙන උතුම්ම පුරාවස්තු ටික විනාශ කරලා දැම්මා. ඒ විතරක් නෙමෙයි අවුරුදු 30ක යුද්ධයක් නිර්මාණය කළා. අවුරුදු 30ක යුද්ධයක් නිර්මාණය කරලා දස දහස් ගණන් අහිංසක මිනිස්සු මරණයට පත් කළා. ඒ විතරක් නෙමෙයි 71 කරල් असु गरंग वाले असु एक असु पहा असु तुना असु हतर युग वाले दी सिविल युद्ध एक निर्माण है करा मैं अंदर बाले उठी कर मैं अंदर बाले वो कौन टीका हम युद्ध एक निर्माण है कर ला थरुना जीवित दहस गाने बिलिगत्ता टायर साय वालों ला तमा तरुण तरुण यंग मरना मंच के इधर गे इधर पासे मैं अलगे फलविनी में මෙහෙම රටට විනාශ කරලා ඉවර වෙලා මොකද කරේ පන්සිල් පද පහ නොරකින සමාජයක් අපිට බිහි කරලා දුන්න මේ අවුරුදු 73 කාලය තුලදී ඔන්න ඕක තමයි සිද්ධ කරේ. ඒ කියන්නේ අර උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉන්න අඳ බාලයෝවත් බත් බැලයෝවත් පන්සිල් නොරකින පිරිසක් බවට පත් වුණා. හොර මැරකම් වංචා දූෂණ හැම සියල්ලක්ම මේ අවුරුදු 73 48 ඉඳලා අද වෙනකම්ම මේ සිද්ධ වෙනවා මේ මේ විදිහට. ඉතින් ඒ වුණාට අපේ රට දියුණු වුණේ නැහැ. අගාදෙන් අදාගේ අගාදයටම රට යටපත් වුණා. යටපත් වෙලා නමුත් නිදහස සමරනවා. හැම අවුරුද්දකම පෙබරවාරි 4 වෙනිදා බලන්න ඕන ගාලු මෝදර තියෙන උත්සව සැණකෙළි. අවුරුදු ගංගා හතක් ගලන ගංගාවේ මිනිසුන්ට බොන්න පිරිසුදු වතුර ටිකක් නැහැ. අවම වශයෙන් අවම පහසුකම් අපේ රටේ ජනතාවට නැහැ. පාසල් ළමුන් අදටත් ඉස්කෝලේ යනවා ගංගාවට ගංගාව හරහා අර වැල්වල එල්ලිලා එගොඩ වෙන්න. පාලමක් නැහැ. ඉතින් ඕකයි තියෙන තත්ත්වය. ඒ නිසා අපි කල්පනා කළ යුත්තේ අපිට නිදහස ලැබුණු අපේ මේ පිරිස බලයගත් පිරිස මේ අඳබාලියෝ ටික අපේ රට සංවර්ධනය කළාද එහෙම නැත්නම් අපේ රට දියුණු භාවයට අසංවර්ධිත රටක් හැටියට කවුද පත් කළේ කියලා අපි නෝනින් කල්පනා කළ යුතුයි. එදා රජ දවස ගත්තාම සම්පූර්ණ ලෝකෙම උතුම්ම රට ශ්‍රී ලංකාව අදටත් ඒකයි. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. මෙවැනි රටක් හරියට නිදහණයක් වගේ අපි ආරක්ෂා කරගත යුතුව තිබෙනවා. ඒ නිසා ඔබ විසින්ම කල්පනා කළ යුත්තේ මේ පිරිස මේ පාලක පිරිස අපේ රටට කරන ලද මේ වින්නහිය පිළිබඳව අපි අද නිදහස ලබාගත් දවසේ අපි සිය නුවණින් කල්පනා කළ යුතු බව මම ඔබ සමට යෝජනා කර සිටිනවා. 73 වෙනි අභිමානවත් ජාතික නිදහස් දිනය. Theruvan Saranai. My name is Alisha Munasinghe and I'm from Atuladhasana Dhamma School. Today I'm going to talk about Walia Pulasri Sumangala Thero. Venerable Sumangala Thero was born around 1795 in the village of Walia Pula in Kurunegala district. He was ordained as a Buddhist monk when he was 12 years old by Venerable Narvinna Dhammadasi Thero and was named Walia Pula Sumangala. He quickly rose to the order of Nikaya and was eventually appointed as Anunayaka of the Asgiri chapter. In 1815, Sinhalese leaders drew up the Kandyan Convention, handing over control of the country with to the British. Venerable Sumangala Thero was very much against this convention and handing over of the country to an invader. The day this agreement was to be signed was the 2nd of March 1815 at the Temple of Toot Relic. There, a British soldier, who was too excited, had taken down the Sinhalese flag and raised the Union Jack flag before the actual document was signed. Venerable Sumangala Thero had swiftly taken down the English flag and raised Sinhalese flag again, declaring that until the convention was signed, the country still belonged to Sinhalese and their flag will fly until that time.
In 1818, a rebellion started in the Central Hill country against the British rule. The possession of the Tooth Relic was traditionally regarded as a symbol of right to rule the country. Venerable Sumangala Thero was in service at the inner shrine room of Sri Dalaga Maligawa when the British took over Kandy. He took away the sacred Tooth Relic from Sri Dalada, hiding it in the seam of his robe. Venerable Sumangala Thero went in hiding and later handed it over to Kappettipola Disawe, who was leading the rebellion against the British. This possession of sacred Tooth Relic was a huge morale boost to the Sinhalese army, who increased their activities after that. However, the British captured Venerable Sumangala Thero in November 1818 in Martele after a tip-off by a Sinhalese Disawe. They then recovered the Tooth Relic, which they then brought into Kandy again. The rebellion ended after this, and Venerable Sumangala Thero was imprisoned in the fort prison in Jaffna. Some accounts say that he was released on 13th April 1821 by order of the then governor of Ceylon. It has been reported later that Venerable Mariappolla Sumangala Thero lived the life of an ascetic in Jaffna for the rest of his life. To remember this brave bhikkhu, a statue had been established on the premises of Dalada Manigawa in Kandy, and an annual thanksgiving is done on 2nd March every year. Thank you for listening. 73 වෙනි අභිමානවත් ජාතික නිදහස් දිනය. බත කයිවරයි බලමින් උන්නොත් ටික කලකින් සිංහල හාලේ ඉංග්‍රීසි හරකා උඩ රට ඉඩමින් පන්නන්නට සැරසෙවුරාලේ කෙහෙල් කුරුල්ලන් වාගේ රූපු හිස් අට ඉස්බෙක් විසි වී වැටුණා රණබිම මරණය මියුරුය කියලා පුරන් අප්පු සටනට වැදුනා මේ ගීපද පෙළි ඇහෙනකොට අපේ මතකයට එන්නේ ලක්මාතාව බිහි කළ සිංහල ජාතියේ නිදහස වෙනුවෙන් සටන් වැදි අභීත වීර පුත්‍රයෙක් වන ශ්‍රේෂ්ඨ වීර පුරන්නප්පු ගැනයි ශ්‍රී ලංකාව ඉංග්‍රීසින්ගේ යටත් විජිතය බවට පත් වූයේ වර්ෂ 1815 දී ඒ අධිරාජ්‍යවාදී පාලනයෙන් ශ්‍රී ලංකාව නිදහස ලබන්නේ වර්ෂ 1948 පෙබරවාරි 4 වන අදවැනි දිනකය ඒ අතරතුර කාලේ ඉංග්‍රීසි සමග ඇති වූ කැරලිවලදී ලංකාවට වීරපුතුන් දහස් ගණනක් අහිමි වුණා. ඒ අතර ලංකාවට කිසිදා අමතක කළ නොහැකි වීර චරිතයක් තමයි වීර පුරන්නප්පු. කුඩා කල සිටම ඉතිහාසයේ වීර චරිතවලට ඇලුම් කළ ඔහු අයුක්තිය සහ අසාධාරණයේ දුටු විට නැගී සිටීමට කටයුතු කළා. පසු කාලයේදී සුද්දන් විසින් සිංහලයා පෙළීම නොරිස්සූ පුරන්නප්පු ඒ වෙනුවෙනුත් නැගී සිටියා. පොදු ජනයා අතර පුරන්නප්පුගේ ජනප්‍රියභාවය නොරිස්සූ ඉංග්‍රීසි ආණ්ඩුව ඔහුව කීපවරක්ම සිරගත කළා. නායකයෙක් නැතිව අරාජිකව සිටි උඩරට ජනතාවගේ නායකයා බවට පත් වූ ඔහු වලසිංහ රජු නමින් අභිෂේක ලැබුවා. ඉංග්‍රීසි රාජ්‍යයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළ ඔහුට තමා බලාපොරොත්තු වූ සහය අන්නායකයන් සතු සේනාවගින් නොලැබීමත් නවීන යුද අවි හා පළපුරුදු ඉංග්‍රීසි හමුදාව ඉදිරියේ පුරන්නප්පු මහනුවර සටනින් පරාජයට පත් වුණා. සිරභාරයට පත් වූ පුරන්නප්පු ජාතික වීරයෙකු ලෙස අභීතව ජාතික අභිමාණයෙන් සිංහලකමේ තරම පෙන්වමින් 1848 දී ඉංග්‍රීසින්ගේ වෙඩි උණ්ඩයකට මුහුණ දී සිංහල දේශයෙන් සමුගත්තා. මේ මගේ රටයි, මේ මගේ මව් රටයි,
मगे अम्मा मम मगे तव पस्तेने खेदुना मेरट परसुद्धांट यटत्वेन्न देन्ने बोलाव ए वीर पुरान अप्पुगे मूवी निक्मुनु अवसान वैकियाई दिवी परदुवट तबा ए वीरुवन लबागत निदहस अपि रेकगनिमु स्तुति। वर्तमान वसंगत तत्वे श्रीलंक प्रधान कर्तृ माध्यवेदी जनक अलापेरुम महतागे අදහසයි මහා බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාව නිදහස ලැබලා 73 වන සංවත්සරය සමරන මොහොතකයි අපි දැන් සිටින්නේ මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන විශේෂයෙන් ලන්ඩනයේ ජීවත් වෙන අපි සැබවින්ම ශ්‍රී ලංකාවේ නිදහස සමරනවද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තරයක් දෙන්න නොහැකි තත්ත්වයක අද අපි ජීවත් වෙන්නේ මුළු ලෝකෙම කොරෝනා වසංගතයෙන් පීඩා විඳිනකොට මහා බ්‍රිතාන්‍ය තුල දවසකට මිය යන සංඛ්‍යාව සමස්තයක් වශයෙන් දල වශයෙන් 1000කට වැඩි පිරිසක් ලෙස වාර්තා වෙනකොට මේ රටේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීම සමරන්න පුළුවන් වාතාවරණයක් නෙමෙයි තියෙන්නේ සාමාන්‍යයෙන් සිරිතක් විදිහට ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මේ නිදහස් දින උත්සවය ශ්‍රී ලාංකිකයන්ට මහකොමසාරිස් කාර්යාලයට එන්න කියලා කැඳවීමක් කරලා උත්සවශ්‍රීයෙන් සමරනවා අපිත් ඒකට යන්න පුරුදු වෙලා සිටියා නමුත් රටේ තියෙන නිරෝධායන නීති වසංගත තත්ත්වය යටතේ එම උත්සවය මෙවර පැවැත්වෙන්නේ ඉතාමත්ම චාම්ව තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පමණයි අපිට ආරාධනා කරලා තියෙන්නේ ඒකට අන්තර්ජාලය ඔස්සේ සහභාගී වෙන්න වසංගතයකින් මුළු ලෝකයම පීඩා විඳිනකොට ශ්‍රී ලංකාවේ සමාජගත වෙලා නැති වුණත් මුළු රට තුලම ව්‍යාප්ත වෙලා තියෙන මේ කොරෝනා වසංගතය නිසා ජනතාව විවිධාකාරයෙන් දුක් පීඩාවලට ගොදුරු වෙලා සිටිනවා. එදා වේල හොයාගන්න බැරි තත්ත්වයක්. තුන් වේල කන්න බැරි අසරණ තත්ත්වයකට ජනතාවපත් වෙලා තියෙනවා. මේ වසංගතයේ ආරම්භයේදීම අපි රජයට දැන්නුවේ විශේෂයෙන් මැදපිරදිග අපේ හිර වෙලා සිටින ගෘහ සේවිකාවෝ අනිකුත් සේවක සේවිකාවන් ලංකාවට ගෙන්වා ගන්න කියලා පසුගිය කාලේ වුණ හැඳින්නෙව්වේ රටවිරුවෝ කියලා. නමුත් මේ වන විට ඒ රටවිරුවෝ අගුපිල්වල පාරවල්වල පාලන් යට අබලංගෙච්ච බිල්ඩින් වල කන්න නැතුව රැට නිදා ගන්න තැනක් නැතුව ඉතාමත් අසරණ වෙලා තිබෙනවා. ඒ වගේම තමයි අපි දැක්කා ඉන්දියාවේ පකිස්තානයේ සහ බංගලාදේශයේ ශ්‍රී ලංකා වාසී ජනතාව ශ්‍රී ලාංකික ජනතාව හිර වෙලා ඉන්නවා ඒ අයත් අසරණ වෙලා තිබ්බා. ඒ අවස්ථාවේදී රජය ලන්ඩනයට ගුවන් යානා එව්වා ශ්‍රී ලාංකිකයෝ ගෙන්න ගන්න. ඒ වගේම අනිකුත් යුරෝපීය රටවල් වලට ඕස්ට්‍රේලියාවට ගුවන් යානා පිටත් වුණා. ඒ වගේම ඇමරිකාවෙන් කැනඩාවෙන් ලන්ඩනයට ඇවිල්ලා ඒ ගුවන් යානාවල ශ්‍රී ලංකාවට පැමිණියා. නමුත් මැදපිරදිග ජනතාවට ලැබුණේ කුඩම්මගේ සැලකිලි. කෙසේ වෙතත් දැන් සැලකිය යුතු පිරිසක් ලංකාවට ගිහින් සිටියත් ශ්‍රී ලාංකිකයෝ තවත් බොහෝ පිරිසක් දුක් විඳිනවා. ඉතින් මැදපිරදිග ඉන්න ජීවත් වෙන මැදපිරදිග ජනට අසරණ වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ටත් මේ නිදහසේ කිසිම අර්ථයක් නැති බව තමයි අපිට සඳහන් කරන්න තියෙන්නේ. ඒ වගේම මේ රටවල් වලින් යන ශ්‍රී ලාංකිකයෝ නිරෝධායනීය වීමේදී විශාල ලෙස අසාධාරණ කම් වලට ගොදුරු වෙලා තියෙන බවත් අපිට ශ්‍රී ලංකාවෙන් තොරතුරු වාර්තා වෙනවා. මුලදී ත්‍රිවිධ හමුදාවේ සහ ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් විදේශ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයෝ ලංකාවට ආවම ඉතාමත්ම ක්‍රමවත්ම විධිමත්ව ඉතාමත්ම ලස්සනට මේ නිරෝධායන කටයුතු සිදු කළා. පස්සේ අපි දුටුවා සමහර හෝටල් ව්‍යාපාරිකයෝ මේ නිරෝධායනයේ සඳහා ශ්‍රී ලංකාවට එන ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ හෝටල් ලබා දෙනවා කියලා ප්‍රකාශ කරත් මාධ්‍යවල විශාල ප්‍රචාරයක් ලබා දුන්නත් පස්සේ මේ කොරෝනාව ගරානාවක් කරගත්තා.
ඔවුන් මේකෙන් මුදල් උපයා ගන්න ක්‍රමයක් ලෙස යොදා ගැනීමට උත්සුක වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවට යන පිරිස හෝටල් වල නිරෝධායනය වෙද්දී ඔවුන්ට අන්තිම මොහොත වෙනකන්වත් ඔවුන් කුමන හෝටලේද නවතින්නේ ඔවුන් මේ සඳහා කීයක් ගෙවිය යුතුද කියලා කිසිම ආකාරයකින් ඔවුන්ව දැනුවත් කරන්නේ නැහැ. හෝටලෙට ගියාට පස්සේ තමයි 7000 7500 ඉඳලා 11000 12000 සමහර අවස්ථාවල 15000ක් ඔවුන්ගෙන් එක දිනකට අය කරනවා. PCR පරීක්ෂණවලට 3500ක් පමණ අය කරනවා. PCR පරීක්ෂණ 3-4කට කෙනී සිටින්න ඔවුන්ට සිද්ධ වෙනවා. දවස් 14 නිරෝධායනය විවිධ කූට උපක්‍රම යොදලා දවස් 15 16 17 සමහරක් අවස්ථාවල අපිට වාර්තා වෙනවා දවස් 28 හෝටල් වල නිරෝධායන වෙලා තිබෙනවා විදේශගත ශ්‍රී ලාංකිකයෝ මේ වසංගත තත්ත්වයක් තියෙනකොට හැමෝම ඉන්නේ ඉතාමත්ම අසරණ තත්ත්වයකින් විදේශ රටවල සිටියත් ඔවුන් මුදල් අතින් යම් යම් ගැටලු වලට පීඩා වලට මේ කොරෝනාව නිසා අත්විඳලා තියෙනවා ඉතින් මෙවැනි අවස්ථාවක ඔවුන්ගෙන් මුදල් ගසා කාගෙන මේ කොරෝනාව ගරානාවක් කරගැනීම තුලින් ඔවුන් අසරණ කරලා තියෙන වාතාවරණයක මම හිතන්නේ නිදහස සමරනවා කියන එක ගැන අපිට කිසිම අර්ථයක් තියනවා කියලා හිතන්න අමාරුයි. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ මේ රටේ දහස් ගණනක් ජීවිත අහිමි වෙනවා. ශ්‍රී ලංකාවත් තාම කොරෝනාවෙන් විශාල ලෙස පීඩා විඳිනවා. ජනතාව දුක්ඛිත තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඉතින් එවැනි අවස්ථාවක මම හිතනවා මේ නිදහස සැමරීම අර්ථවත්ද කියන ගැටලුව අපිට අප ඉදිරියේ මේ අවස්ථාවේදී තිබෙනවා. මං හිතනවා මගේ පුද්ගලික අදහස අපට සමරන්න නිදහසක් නැහැ මේ වසංගත තත්ත්වය යටතේ කියලා තමයි මට කියන්න තියෙන්නේ. 73 වෙනි අභිමානවත් ජාතික නිදහස් දිනය කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ ඉස්මුල තිබෙද්දී මේ ගැන නොතකන්නේ ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහලුන්නේ ඒ ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේ කවියත් සමගම අපි සමුගන්නවා ඔබ සැමට සැබෑ නිදහසී අරුත භුක්ති විඳීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමි අයිබෝවන් 73 වෙනි අභිමානවත් ජාතික නිදහස් දිනය Thank you.